වස්සාන ධර්ම දේශනා. ඉස්සර වෙනදී අපි යාළුවන්ගේ ගෙදර ගිහිල්ලා අල්මාරියක් කැල්ල බැලුවාම උන්ගේ ඇඳුම් අපේ ඒ වගේ. අපේ ඇඳුම් ඒකේවල් වල. අපේ සපත්තු එහෙ, එහෙ සපත්තු මෙහෙ. මේ මේ අමිත්‍ය වෙන්න එපා. හැමතිස්සෙම මිත්‍රභාවය තියාගන්න. තමන්ගාව තියෙනවා නම් දෙයක් යාළුවෙක් එක්ක ඒක බෙදා හදා ගන්න ඔබ බය වෙන්න. කලයුත්ත කලයුතු වෙලාවේදී කරන්න නැතුව මග හරිනවා. යාළුවෙක් ස්පිරිතල් නැවතුනා කියලා හිතන. ඔබට පුළුවන් පළවෙනියට යන්න යාළුවා ගාව නම. ඔබට පුළුවන් අනේ ඉතින් මට එන්න වෙන්නේ මං ජොබ් එකේ වා දන්නවනේ නැත්තම් මං එනවා මෙහෙමයි අහමයි ඒ ඔක්කොම කතන්දර. ඒ අමිත්‍රය. එහෙම අමිත්‍රයන්ව දුරු කරන්න. ඒ අමිත්‍රයන්ගේ ඇඟේ වැදිලෙන හුලඟක්වත් හුස්ම ගන්න එපා. ඒකත් විසයි. ඒකත් අනර්ථවත්. ඒකත් ඔබට කවදාරි හිරගයක් සූදුවක් මලගයක් මිසක් ඔබට කවදාවත් සුගතියක් උරුම කරන්න දෙන්නේ. ඊළඟට තමයි පව් කරනකොට ඒවට හා කියන යාළුවෝ. පින් කරනකොට ඒවටත් හා කියනවා. පව් කරනකොට ඒවට හා කියනවා නම් ඒ යාළුවන් අසුරු කරන්න එපා. ඒ යාළුවන්ට කියනවා පිංගුතුනි අමිත්‍රයෝ කියලා. ඊළඟ අන්තිම කෙනා තමයි භයානකම නරකම කෙනා මූණට hina වෙලා ඉඳලා එළියට ගිහිල්ලා කියලා කියන එක. පිංගුතුනි මේක වැඩිපුරම තියෙන කාන්තාවුගා. හොඳට මේ කියන ගහගන්න. කාන්තාවගේ සාසනය අද භික්ෂුණී සාසනය අහිමි වෙලා තියෙන ඔන්න ඔය අගුණය නිසා. අදත් ඔබව ගත්තොත් නමුත් සමස්ත කාන්තා සමාජය ගත්තොත් ඕක නෑ කියලා හිතනවද? මොන නැද්ද පිංගුතුනි? මේ එකට එන දායකයව දෙන්න. මෙහෙම එකට එන. ඇවිල්ලා එකට මේ වැඩ කරනවා. එක්කෙනෙක් ගෙදර ගිහින් එක මැසේජ් එකක් දානවා අරයා වැඩි අසුරු කරන්න එපා යාෂුවර් නැහැ කියලා මෙයාත් මැසේජ් එකක් දානවා අරයා මේ වගේ කෙනෙක් යා අසුරු කරන්න බෑ. අපි දැන් මොකද කරන්නේ? අපි බලනවා මෙවුන් දෙන්නම වැඩක් නැති අසත්පුරුෂ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ හලාවත මාතම්පේ ගල්මුරුව පදිංචි ශ්‍රීමාලී හංසනී රත්නපාල මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ 2018 වසරේ මැයි මස 13 වන දින පරලෝසැපත් ගාල්ලේ හිරිගල් කැටියේ විසූ කීර්ති රත්නපාල වැලිවිට ආදරණීය පියාණන්ට දුක්ඛිත ආත්මයක සිටි නම් ඒ නිදහස් වී සැපවත් වූ ආත්මයක් ලැබ ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී සසර මග කෙටිවීම පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා යන්නයි. අද දීශකයන්න් වහන්සේ පූජ්‍යපාද කිරුලපන ධම්මවිජය සාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕවාදේයනු සාසෙය අසබ්භාච නිවාරයෝ සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වතුනි පින්වතුන් අද දවසේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ එලිපෙහෙලි කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කැටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට අද දවසේ මේ උතුම් පොහොය දින ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනා මාලාවේ පොහොය දින විශේෂ විකාශයක් ලෙස සිද්ධ කරවීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා හලාවත මාදම්පේ ගල්මුරුව ලිපිනෙහි පදිංචි ශ්‍රීමාලි හංසනී රත්නපාල මහත්මිය ඇගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන 2018 මැයි 13 වන දින පරලෝසපත් ගාල්ල හිරිගල් කැටිය විසූ කීර්ති රත්නපාල වැලිවිට ආදරණීය පියාණන්ට සත් ප්‍රාර්ථනා කිරීම නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින කුලවති අඹවත්ත මෑණියන්ට දීර්ඝායුෂ
චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය ආදී ප්‍රාර්ථනාවන් සිහිපත් කරගෙන අද දවසේ මේ උතුම් ධර්මදේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්මදේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන කාලයේ ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, අද දවසේ මා මේ ධර්මදේශනාවට මාතෘකා කළ ගාථාව එක්තරා ආකාරයකට ධර්මදේශනාවන් වලින් ටිකක් බැහැරට ඇවිල්ලා ධර්ම අවවාද ගණේ තියෙන ගාථාවක්. මොකද හේතුව මේ පින්වත්නි, සමහර ඉන්නවා මිනිස්සු අවවාදයක් දෙනකොට ඒ අවවාදයේ රස මිනිසුත් ඉන්නවා, නිරස මිනිසුත් ඉන්නවා. ඒ පිළිබඳව කියවෙත්ත ගාථා ධර්මයක් තමයි ධම්මපදයේ තියෙන ඕවාද අනුශාසනා කරනකොට, තවවාද අනුශාසනා කරනකොට අසබ්බාච නිවාරය. මේ දේ කරන්න, මේ දේ කරන්න එපා. දැන් අපි එහෙම කියනවනේ, ඕගලන්ට කියන ඕවා අතහරින්න, මේක අයල්ලන් ඉන්න එපා, අහම කරන්න, මෙහෙම කරලා බලන්න. ඕම කරලා කියනකොට සතංගිසෝ පියෝ හෝති. ඕක සත්පුරුෂයන්ට ප්‍රියයි. හැබැයි අඥාන අසත්පුරුෂයන්ට ඕක වහ කදුරුවක්. හේතුව ඒගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලන්ට කරන්න බැරි දෙයක් අපි කරන්න කියලා කියනවා. ඒගොල්ලන්ට හිතෙනවා අපි මේ සමාජෙන් අයින් වෙලා යයි. ඈ, අපිට මේ සමාජයෙන් නැති වෙයි. අපිට මේ දේවල් නැති වෙලා යයි වගේ අර එහෙම හැඟීමකින් එපා කියන දේ කරන්න බැරි තැනට හිත හදාගන්න ඒගොල්ලන්ට පුළුවන්කමක්. ඒ නිසා මම මේ ගාථාව මාතෘකා ස්ථානයේ තබලා ඔබට ධර්මවාද කීපයක් තබන්න උත්සාහ කරේ. මේ වර්තමාන සමාජයේ නිවන් දකින්න ගුණපිළිවෙත් පිරුවට වර්තමාන සමාජයේ නිවන් දැක ගන්න බැරිව හිර වෙලා තියෙන ඇතැම් අගුණ ධර්ම මකලා ඒ වෙනුවට ගුණ ධර්ම වඩා ගන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය, බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්ම අවවාද උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ. අපිට පළවෙනියටම කතා කරන්න තියෙන සමගිය පිළිබඳව. සමගිය කියන එක පිළිගනිමින් මේ ඕනම සොසයිටි එක, සමාජයක අභිවෘද්ධියේ මූලික ලක්ෂණය, නැත්නම් මූලික අත්‍යවශ්‍යම. සමගිය නැති සමාජයක් කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ. එකට එකතු වෙන්නේ නැහැ කියන්නේ විපිලිසර වූ සමාජයක්, විපිලිසර සමාජයකට සීලය නැහැ. සීලය නැති සමාජය සමාධිය වඩන්නේ නැහැ. සමාධිය නැති සමාජය කිසිදාකට ප්‍රඥා ගෝචර, ප්‍රඥා සම්පන්න, ප්‍රඥා බුද්ධි සම්පන්න පුද්ගලිය බවට පත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සමගිය කියන්නේ එතකොට අපි ධර්මවාදයක් විශේෂයෙන් අහලා සමගිය ආනිසංස දැකලා, සමගි නොවීමේ ආදීනව දැකලා සමගියෙන් එන උත්සාහ කරමින් ජීවත් වීම එක්තරා ධර්මවාදයක් පිළිගැනීමක්. මෙන්න මේ සමගිය කියන එක ඔයගලන්ට මතක ඇති හොඳට තේරුම් ගන්න මා මේ කියපු කතාව. මේ යම් කිසි සමාජයක එකමුතුවක්, අභිවෘද්ධියක්, ඒකාග්‍රභාවයක් තියෙනවා නම්, සැනසීමක්, සහනයක් තියෙනවා නම් ඒ සල්ලි මිල මුදල් නිසා නෙමෙයි, භෞතික සම්පත් නිසා නෙමෙයි, මේ හැම අභිවෘද්ධියක්ම මිනිසයාට ලැබෙන්නේ මිනිසයාගේ තියෙන සමගිය නිසා. ඔකට හොඳම උදාහරණිය තමයි එකල ඉන්දියාවේ වැඩ හිටි, ඉන්දියාවේ හිටපු වෛශාලි නුවර හිටියනේ ලිච්ඡවීලා. රාජ්‍ය තිබ්බයි කියනවා 7700 ගන්න. ඒ තරම් රජවරු, ඒ තරම් සිටුවරු. පිඟතුනි, බුදුරජාණන් වහන්සේ සප්තපරිහානීය ධර්ම කියන ධර්ම කොටාශිදී දේශනා කරන ලිච්ඡවීලා නිතර රැස්වීමත් සමගි වාසය කිරීමත් කියන කරුණු දෙක ලිච්ඡවීලාගේ දීර්ඝායුෂ පිණිස, ලිච්ඡවීලාගේ මේ බලය පිණිස. වෛශාල කියලා කියන්නේ විශාල කරපු නිසා. ප්‍රාකාර බැඳයි කියන තුන් වතාවක් පළවෙනි පාර බැඳලා මදි වුණා. ඒ තරම් අභිවෘද්ධියක් වර්ධනය වුණා. දෙවෙනි පාර ආයි ප්‍රාකාර බැඳ, ආයි මදි වුණා, ආයි බැඳ තුන්වෙනි පාර. අන්න කිව්වා වෛශාලි නුවර, විශාල වූ නුවර කියලා කිව්වා. නැතනි, මේ ලිච්ඡවිල සමගියෙන් හිටිය යම් කාලයක්ද, ඒ තරම් කාලයක් ලිච්ඡවිලට අභිවෘද්ධියක් මයි ආවේ. හැබැයි යම් දිනක ලිච්ඡවිල කෙක්කෙනාගේ කේලම්බස් අසමගි වුණාද, එදා අජාසත් ඇවිල්ලා සියලුම දෙනාව පෙතිගසලා රාජ්‍ය ගත්තයි කියලා කියනවා. මේ ලිච්ඡවීලටත් එහෙමුණි. ඉස්සර ලිච්ඡවීලට කිව්වේ බුදුරජාණන් වහන්සේ, මහණෙනි දෙවිවරු දැකලා නැත්තම් ගිහිලා ලිච්ඡවීලව බලන්න කියලා. දෙවිවරුන්ගේ හැම වගේ ලිච්ඡවි, මේ චවි කියන්නේ හැමට පුදුම ඇතුළාන්ත විනිවිද පේන හැමක් තිබ්බි. හරි, දෙවිවරුන්ගේ හැම වගේ දෙවිවරු දැකලා නැත්තම් ලිච්ඡවීල බලන්න කිව්වා. එහෙම හිටපු ලිච්ඡවීල අවසානයේදී රටක් රාජ්‍යයක් අද විශාලාවට ගියාම සෝහනකට ගියාම කියනවා එදා මේක සරුසාරයෙන් තිබ්බේ. අද පින්වතුනි, සොහොන් බිමකට ගියා වගේ විශාල නුවරට ගියාම එදා විශාලාවද කියලා හිතාගන්නත් බැරි තරම් අසමගියක් කරන හානියක අනර්ථයක තරම තේරෙන්න අද විශාලාවට ගිහිල්ලා බලන්න ඕනේ එදා විශාලාව තිබ්බ රූසිරුත් එක්ක. එනිසා මේ සමගියේ වටිනාකම කවුරුත් තේරුම් අරගෙන, පින්වතුලට මතක ඇති අර වටු කතාවනේ පුංචි කාලේ ඉඳන් අපි අහන කතාවක්. වටු රැළ වැද්දාගේ දැලට අහුවෙලා සම්පූර්ණ වටු රැළම එකා වගේ කතා කරගෙන උස්සගත්ත වටු දැල ඒක අරන් ගිහිල්ලා වැද්දාගේ උගුලෙන් මර උගුලෙන් බේරිලා මරණින් බේරුණා මේ වටුගුරුළු ටික. හැබැයි යම් දිනක දවුන් අසමගි වෙලා ඔවුනවුන්ට ඕන පැත්තට මේක අදින්න ගත්තේ. පිටුතුරි මතකද යන අපි සමාජය අපිට සිද්ධ වෙනවා මේ දැල අදිද්දි
සම්පූර්ණ පරිසත්යක කතා වෙලා එක පැත්තකට අදින්න. එක්කෙනෙක් උතුරට ඇද්දොත්, එක්කෙනෙක් දකුණට ඇද්දොත්, එක්කෙනෙක් බටහිරට ඇද්දොත් දැල එක තැන අපි විතරක් මහන්සි වෙනවා. සමගියෙන් වෙන දෙයක් වෙන උතුරට හරි දකුණට හරි බටහිරට හරි ගියොත් අපි ඔක්කොම ඉන්න තැනක ආරක්ෂාව වැඩි. ඉතින් නිකන් හිතන්නේ පවුලේ 10 දෙනෙක් ඉන්න පිරිමි දරුවෝ 10 දෙනෙක් ඉන්න පවුලක තියෙන හයිය නිකන් හිතන්නේ පවුලේ 10 දෙනෙක් ඉන්න ගෙදරක තියෙන හයිය නිකමට හිතන්නේ 10 15 දෙනෙක් ඉන්න තැනකට ඇවිල්ලා කෙනෙක් අතක් උස්සනවද ගහනවද වචනයක් කියනවද කියලා. ඇයි? එකමුතු භවයේ හයිය කියන එක එදා වටුවන් තුනේ එක වටු පළවෙනි පාර දැලා අරගෙන ගියාට දෙවෙනි පාර කෙක්කේනා එක එක්කෙනාට ඉරිසියාකම් කුහකකම් කරා. එක එක්කෙනාගේ වචන විශ්වාස කරා. වචන විශ්වාස කරලා තම තමන්ට ඕන පැත්ත රදින්න ගත්ත දවසේ වැද්ද මේ හැමෝම කීතු ගහගෙන කෑවයි කියනවා. අන්න අසමගිය කරන හානිය. එනිසයි අතීතේ කතාවක් කියලා තියෙන පුරාණ වැඩේ හිටව මිනිසුන් එක්කොට ඇඹරු තනවලින් ඇත්තද බඳිනු ලැබිත්. අන්න බලන්න. තනකොළයකින් සාමාන්‍යයෙන් බල්ලෙක්ව බඳින්න බෑනේ. තනකොළ පෙත්තෙන් බඳද්ද ගලවගෙන යනවා. හැබැයි එක්කොට ඇඹරු තනවලින් මේ තන රසත් එකට තියලා ඇඹරු ඇත්තත් බඳින්න පුළුවන්. මිතුල්ල දැකලා ඇති සිහින් කෙඳි වගේ නූලක් සාමාන්‍ය පූස් පැටියෙක්ව බඳගන්න බැරි නූල් වලින් හරක් බඳිනවා. ගස් ඇදගෙන යනවා. මහා නැවුනවත්තල තියෙන නූල් පටකින් ඒ නූල් පටවල් වල එකතුවකින් එතකොට චූටි චූටි දේවල් එකතු වුනහම කරන්න පුළුවන් ලොකු දේ ප්‍රමාණ කරන්න බැහැ. ඔගොල්ලෝ කෝච්චි යනවා දැකලා ඉතින් මේ යකඩ ගොඩවල් සාමාන්‍ය මිනිහට උස්සන්න තියා හේතු වෙන්නවත් බෑ ගිහිල්ලා. ඒ තරම් ඒවා යකඩ. හැබැයි වතුර, අඟුරු, විදුලි මේ වගේ චූටි චූටි දේවල් එකතු වෙලා මේ ලෝකේ යම් තරම් විශාල යන්ත සූත්‍ර තියෙනවද? යන්ත සූත්‍රවල සියලුම දැන් කම්පියුටර් එකක් ගන්න. කම්පියුටර් එකක් ගත්තහම මේ චූටි චූටි බැටරි කෑලි, රැම් කෑලි, හાર્ඩ් ඩිස්ක් කෑලි එකතු කරලා එයා දෙන ප්‍රොසෙස් එක යා කරන සම්පූර්ණ වැඩපිළිවෙල බලන්න කරන. එතකොට මේ ෆෝන් එකක් ගන්නවා බලන්න. අද ෆෝන් එක නැති දෙයක් නැහැ නේ. මුළු ලෝකෙම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඉතින් චූටි චූටි චිප් කෑලි, චූටි චූටි සර්කට් කෑලි මේ පුංචි පුංචි දේවල් එකතු වෙච්ච තැන තමයි සිහින් කෙඳි එකතු කරලා තමයි ගස් බැන්නේ. සිහින් කෙඳි එකතු කරලා තමයි ඇත්තු බැන්නේ. පිඟුතුනි, ඇතෙක්ව නවත්තන්න වුණත් ඉන්න පෙරසකට පුළුවන්. මේක හොඳට මතක තියාගෙන සමගි භවයේ ආනිසංස දකින්න ඕනේ. සමගි භවයේ ආනිසංස දැකලා අප විසින් මේ සමගියෙන් ජීවත් වීම ඇතුලේ අප විසින් මේ සමගිව ජීවිතය ගෙවීම ඇතුලේ පිඟුතුනි හොඳට මතක තියාගන්න මේ භෞතික සම්පත් එකතු කරලා වැඩක් නැහැ. භෞතික සම්පත් එකතු කරා කියලා ලැබෙන යහපතක් නෑ. සමහරු ගෙදරට, ඉඩමට, වත්තට, පිටියට, වාහනෙට, ලක්ෂයට දෙකට, මේ ලක්ෂ 10ට 15ට අක්ක තාත්තා අම්මලා අමතක කරන අසනීපයක් වෙලා ළඟ ඉන්න කෙනෙක් නැති වෙච්ච දාට මතක් වෙයි ලක්ෂ ගණන් ළඟ තිබ්බත් කැතකුණු අත ගන්න ඉන්නේ තමන්ගේ සහෝදරය සහෝදරිය විතරයි. පිඟුතුනි, මේව අමතක කළ ජීවත් වීම කියලා කියන්නේ විශාල අපරාධයක්. ගෙදරක හැදෙන අක්කා, ගෙදරක හැදෙන අයියා, ගෙදරක හැදෙන අම්මා මේගොල්ලෝ එක බත් කරහ හතර අතර බෙදාගෙන කාපු අය එහෙම සමගියෙන් හෙදිච්ච මිනිස්සු පස්සේ ඉඩමට රණ්ඩු වෙනවනම් පිඟුතුනි පිටක් පිළිසරණක් තියෙනවනම් සමගිව ඉන්න මිනිස් පරම්පරාවකින් විතරයි. We all must have responsibility. අපි ඔක්කොටම තියෙනුනේ මේ වගකීම. අපි ඔක්කොම මේ වගකීම පිළිබඳව අවධානය අවබෝධය යොමු කරන්න. එකෙනි කිව්වේ දරිතෝව පබ්බතාතෝව රුක්කාතෝ පතිතෝන චුතෝ පතිට්ටං ලබති. ගහකින් ගලකින් වැටුණා. හරිද? ඔබ පාප මිත්‍රයෙක් නෙවෙයි නං, අසමගී කාරයෙක් නෙමෙයි නං, සමගියෙන් ඉන්න එකට එකතු වෙලා ඉන්න මිනිස්සු නං, චුතෝ පතිට්ටං ලබති, ප්‍රතිෂ්ඨාපනයක් ලබනවා. එනිසා භෞතිකත්වය හම්බ කරන්න යන්න එපා. මිනිස්සු හම්බ කරන්න ඉතුරු වෙන්නේ මිනිස්සු විතරයි. ඉතින් මේවා ගැන කියන්න ගියොත් දීර්ඝ දේශනාවන් වන නිසා මම කාලය කඩලා අවශ්‍ය මාතෘකා කිහිපයක් විතරක් සිහිපත් කරන්න. මේ තමයි අංක එක සමගිය. ඉතින් මේ සමගි බව පිළිබඳව විශාල ආනිසංස ප්‍රමාණයක් සංසාර ජීවිතේම අපිට හොයාගන්න පුළුවන්. ඔය වෙන මොනවත් ඕනේ, ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් අහලා තියෙන සමගි භවයේ ආනිසංස දක්වපු වටකුරුල්ල දැල උස්සංගිය කතාව මතක් කරලා බලන්න. හරියට සමගි වෙලා එකට එක දැල එක පැත්තකට උස්සගෙන හරියට පියාඹුවොත් ඕනම තැනකින් ඔබට ඉක්මෙන්න ගැලවෙන්න පුළුවන්කමක් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඒක තමයි පළවෙනි එක. ඊළඟ එක තමයි පින්වතුනි මේ ජීවිතේ ජීවත් වෙද්දී ওই සමගිය රැක ගන්න ඕනේ වගේම නිතර ක්‍රෝධ කරන ස්වභාවය ගලව ගන්න ඕනේ. මේ ක්‍රෝධ කරන ස්වභාවය
සාමාන්‍ය කෙනෙක් ගාව තියෙනවා කියන්නේ එයා සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන කෙනෙක් වෙනවා. මොකද පිටරි මේ මිනිස්සුන්ට අනිවාර්යෙන් හැම මිනිස්සෙක් ගාම වරදක් තියෙනවා. හරිද? එතකොට මේ වරදි තියෙන අයව අපි කොන් කරන්න යන්න, අපි ඒගොල්ලොත් එක්ක තරහ ගන්න යන්න මෙහෙමයි. අපේ ජීවිතේ අපි ජීවත් වෙන්න ඕනේ අපේ රාමුවක් ඇතුලේ. හැබැයි නිතරම ක්‍රෝධ කරොත් එයා ප්‍රොජෙක්ට් වෙනවා, ප්‍රතික්ෂේප වෙනවා. අපි කියන්නේ අපි මේ සරල උපමාවක් මම කියන්නම්කෝ. අපි මේ මහ පොළවේ යනකොට මහ පොළවේ ගල් වැලි තියෙනවා. හරිද? මුල් තියෙනවා. දැන් අපිට පුළුවන් ද ඔය ඇනෙන ඔක්කොම ගලවන්න? ඔය ඇනෙන ඔක්කොම ගලවන්න අපි ට්‍රයි කරන එකත් අපරාධයක්, මෝඩකමක්, අඥානකමක්. ඒ නිසා අපි කරන්න ඕනේ අර ඇනෙන ගල් මුල් ටික තියෙන්න දීලා අපි සපත්තු දෙකක් දාගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ගල් මුල් තියෙන තරමක් තිබියදෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ ඕන තරම් මේ ලෝකයේ අඥානියෝ වැරදි කරනයි හිටපු දෙන්. හරිද? ඔබ ඒවට ක්‍රෝධ කරන්න යන්න එපා. ඇයි ඔයගොල්ලෝ ආල නැද්ද? නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන අවේරේන සම්මන්ති ඒස ධම්මෝ සනත්තු. මේ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නිකන් හිතන්න අසූචි තියෙන භාජනයක් අසූචි වලින් සුද්ධ කරන්න පුළුවන්ද? බැ. අසූචි තියෙන එකක් පියෝ ලික්විඩ් එකක් දාන්න ඕනේ, නැත්තම් පිරිසිදු දියරයක් දාලා සුද්ධ කරන්න ඕනේ. ඒතර ඕගොල්ලෝ අසූචි තවරිච්ච සමාජයක් ඇසුරු කරද්දී ඕගොල්ලෝ අසූචි ගොඩකින් නම් ගොල්ලෝ තරහ අරගෙන නම් ඒක සුද්ධ කරන්නේ. කිසිම දවසක ඔයගලන්ට ඒක කරන්න බෑ. සා ඔබ එහෙම නිතර ක්‍රෝධ කරන කෙනෙක් නම් ඔබ දැනුවත් හෝ නොදැනුවත් ඔබ ඇසුරටවත් එන්න කවුරුත් කැමති නෑ. මතක තියාගන්න. ඔබ යම් කිසි ආකාරයකින් නිතර වෛර කරන කෙනෙක් නම්, පුංචි ළමයි වගේ පොඩි දෙයකට තරහ ගන්න කෙනෙක් නම්, ප්‍රඥාවන්තයෝ ඔබව දුරු කරයි. මොකද සොහොනේ දැවිච්ච අර දරකෑල් දෙපැත්තේ අසූචි තැවරුණාම ඒක වනයට වැඩකුත් නැහැ, භික්ෂුව ගන්නෙත් නැහැ, ගමට වැඩකුත් නැහැ. සමතක තියාගන්න, මේ සමාජ ජීවත් වෙනකොට පිංගුතුනි හැම තිස්සම සිනහමුසු මූණෙන් ජීවත් වෙන. එක්කෙනෙක්ගේ වැරදි තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වැරදි වලට අපි කතා කරනවත් කියමුක, අපි අවශ්‍යතාවය කියන්නේ අපි හිතමු කවුරු හරි කෙනෙක් අපේ දුව හොඳ නැහැ. අපි දුවට සැරෙන් අවවාදයක් කරන එක වෙනම කතාවක්. හැබැයි හිත ඇතුලේ තවාගෙන ඒක මේ හිතේ තියාගෙන මූණෙල්ලගෙන කතා කරන්නේ නැතුව එහෙම ඉන්න එපා. එහෙම ඉඳලා වැඩක් නැහැ මේ ජීවිතේ. එතකොට වෙන්නේ අර දකින්න කෙනාට කිසි ප්‍රියක් නැහැනේ. මම ඔබට උදාහරණයක් කියන්න. මම මේ බණ කියනවනේ. මම මේ බණ කියන අතරේ ස්වාමීන් වහන්සේලා මේ රසක් බණ කියනවා රටේ. මේ මට නිතරම දැක්ක කාරණා මේ පුංචි ළමයි. පුංචි ළමයින් අම්මල එක්කන් එනවා. හරිද? අම්මල එක්කන් ඇවිල්ලා මට කියනවා මේ ස්වාමීනි මේ මගේ පුතා තමයි ඔබ වහන්සේගේ බණ අහන්නේ. ඉතින් මං අහනවා කීය වසරද? එක වසරේ කියනවා, දෙක වසරේ කියනවා, තුන. මම අහනවා මේ ළමයින්ට තේරෙනවද මම මේ කියන එක? පිටුදුනි ඔබ කියන්නේ ඒ ළමයි සමහරු මට කියන්නේ ඒ ළමයි කියන්නේ මේ අන්න ආච්චිගේ සිහිනා වෙන ස්වාමීන් වහන්සේ බණ කියනවා. අන්න ආච්චිගේ ස්වාමීන් වහන්සේ, අන්න අම්මගේ ස්වාමීන්, අන්න මගේ ස්වාමීන්ස බණ ටික කාලසටහනක බලන් ඉඳලා බණ අහන තරම් ඒ ළමයි එකට හුරු වෙනවා. හේතුව තමයි පිටුදුනි මේ ප්‍රියභාවය කියන එක තියෙනව නේද? අන්නේ ප්‍රියභාවය කියන ලක්ෂණය කිසිම මිනිස්සෙන්ට, කියන්නේ මිනිස්සෙක්ට කරදර කරන්නේ නැති ස්වභාවය, කිසිම මිනිස්සෙක් එක්ක කරදර විඳින්නේ නැති ස්වභාවය, තවත් කෙනෙක්ට අප්‍රිය ලෙස සිනහවක්වත් දාන්නේ නැති, ප්‍රිය ලෙස සිනහ වෙන, ප්‍රිය ලෙස ජීවිතේ ජීවත් වෙන, කෙනෙක්ගේ හිතරි දෙන්නේ නැති වෙන්න කතා කරන, හරියට පිඟුනේ මේ ජීවිතේ ජීවත් වෙනකොට ඔබ නිතර මතක තියාගන්න ඔබේ ඔළුවේ තෙල් බාල්දියක් තියනවා වගේ. ඔබේ ඔළුවේ තියෙන තෙල් බාල්දිය කොයි වෙලේ ඔබ පරිස්සම් නැති අඩියක් ගියොත් ඔය තෙල් බාල්දියම ඉහිරෙන්න පුළුවන්. ඔබේ මේ ප්‍රියමනාප ජීවිතය මනුස්ස ජීවිතයක්. ඔබ ලස්සනයි, ඔබ සුදු ඇති, ඔබ කළු ඇති, ඔබ උස ඇති, ඔබ කොට ඇති. හැබැයි ඔබ පියකරු පිඟුතුනි. කොච්චර නාල කරලා සුවඳ පවුඩර් ගහලා හිටියත්, සෙන් පවුඩර් ගහලා හිටියත් ඔබ කේන්ති ගන්න කෙනෙක් නම් ඔබ විරූපී කෙනෙක්. ඔබ විරූපී කෙනෙක්. ඔබේ විරූපීභාවය මකන්න පොටි වලට අරවට මේ වට බෑ. ඔබේ ඒ විරූපීභාවය මකන්න කිසිම මේ බාහිර ටූල් එකකට පුළුවන් කමක් නැහැ. ඇතුළාන්තින් සමාජෙන් රිජෙක්ට් නම්. සෝ ඔබ බලන්න මම ඇසුරු කරන සමාජය මාගෙන තියෙන ආකල්පය මොකක්ද කියලා. ඒගොල්ලන්ට තියෙන අප්පෝ මේකට නිතරම කේන්ති යන කෙනෙක් නම්, මේකට නිතරම මේ තරහ යන ජාතිය කෙනෙක්ද, එහෙනම් ඒ ආකල්පය ඔබ දුරු කරගන්න. ඔබ ගිහිල්ලා ඒ වගේ අයව ඇසුරු කරන්න. ඇසුරු කරන් ඔබ ඔබේ අඩුපාඩුව තේරුම් ගන්න. තරහ යන වෙලාවන් වලට ඉවසන්න. මිනිස්සු ගාව තමයි වැරදි වෙන්නේ. ඔබ ගාව කොච්චර වැරදි වෙනවද?
ඔවුන් කවුරු හරි කෙනෙක් වරදක් කරාම ඒකට කේන්ති ඔබ ගන්නවා කියන්නේ ඔබත් වැරදිකාරයෙක් වෙලානේ ඔබත් අර මේ අමනුෂ්‍යයෙක් නම් ඔබත් ඒ අමනුෂ්‍ය ගාන්ට යන්නේ ඔබ මිනිස්සෙක් මිනිස් ස්වභාවය තමයි වරදට සමාව දෙන ස්වභාවය මිනිස් ස්වභාවය තමයි වැරදි තේරුම් ගන්න ස්වභාවය වරදට කිපෙන්න නෙමෙයි වරදට සමාව දෙන්න වරද හදාගම් හැබැයි ඒ වරද හදාගද්දි මගේ රත්තරන් පින්වතුනි මම ඉස්සරහට දැන් ඔබට කියලා දෙන්නම් තව ටිකක් කරුණු ඒ වරද හදාගද්දි මතක තියාගන්න කාට හරි කාගේ හරි වරදක් හදනවා නම් ඔව්ව තලන්න නෙමෙයි වරද හදන්න ඕනේ ඔව්ව කොන් කරන්න නෙමෙයි වරද හදන්න ඕනේ ඔව්ව සමාජෙන් අයින් කරන්න නෙමෙයි වරද හදන්න ඕනේ අපි හැම තිස්සෙම තේරුම් ගන්න ඕනේ මම මේ අවවාදයක් දෙන්න යන කෙනා ඩබල් ප්‍රත්‍යවේක්ෂා කරන්න දෙපාරක් හිතන්න මම මේ අවවාදය දෙන්න යන්නේ මම තරහින්ද හරිද එයත් එක්ක තරහින්ද මම මොකක් කරමි පරණ ඇරියස් එකක් කවර් කරන්න ද යන්නේ නැත්තම් ඇත්තටම මෙයාමට හදා ගන්න මෙයාව මෛත්‍රී චitte මුල් කරගන්න මෛත්‍රී චitte මුල් කරගෙන අන්නේ මුල් කරගත්ත මෛත්‍රී චitteෙන් තමයි කෙනෙක්ට අවවාද කරන්න පුළුවන් ඒ නිසා හොඳට කල්පනා කරලා සමාජයෙන් කොන් නැවෙන ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙන්න පිඟුතුනි මේ ප්‍රියමනාප බව පුදුම වත්කම පේරුණාද සල්ලි දෙන්න ඕනේ නැහැ මිනිහෙක්ට සතුටෙන් ඉන්න අපි ওই පාරවල් වල දකින්න ඇතම් මම්මල තාත්තල අහිංසක හරිම ප්‍රියමනාපයි ආ චුට්ටක් අපිරිසුදු වීම කියන එක ප්‍රියමනාපයක දැන් අපිරිසුදු ප්‍රියමනාපය නැද්ද සමහර බල්ලෝ ඉන්නේ බලන්න සමහර බල්ලෝ ඉන්නවා පාරේ හැබැයි කොච්චර ප්‍රියමනාවද බලන්න ළඟට ඇවිල්ලා ඉඳගෙන කන් දෙකත් පාත් කරගෙන නැට්ටත් වනාගෙන අර ඒගොල්ලන්ගේ තියෙන්නේ අමුතු මූණක් ඒකත් දාගෙන ප්‍රියමනාප නැද්ද ඔළුව අත ගාලා යන්නේ හිතෙන්නේ නැද්ද හිතෙනවා එස බල්ලෙක්ට තියෙන ප්‍රියමනාප ගතියවත් අඩුම මනුෂ්‍යෙක් විදිහට ඔබ ගාව ඇති කරගන්න ඔබ උත්සාහ කරන්න අනිත් අයට ඔබ රිජෙක්ට් වෙන චරිතයක් වෙන්න එපා ක්‍රෝධ කරන චරිතයක් වෙන්න එපා අනිත් අයගෙන් හංවඩු ගහන්න එපා අර කීසර කියන්නේ මොකද්ද මේ මේ හොඳ කතාවක් කියනවා ඔකට ඈ එහෙම හංවඩු ගහන්න එපා කැතයි එහෙම හංවඩු නොගැහි අනේ උන්වහන්සේ හරි ප්‍රියයි ඇසුරට මේ 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 මෙහෙමයි මේ වර්තමානයේ ලෝකේ පොඩි වෙනසකුත් තියෙනවා මං කියන ඇසුරු කරන අයවත් නිවටේ වගේ නිවට නියාලු වගේ ඔළුව පාත් කරන් ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ ඔබට යම් කිසි තැන කසාදර ඔබ කතා කරන්නේ ඒක නෙමෙයි මේ නමුත් තමන්ගාව ඉන්න අය එක්කවත් අම්මා තාත්තා අක්ක නංගි අයියා මල්ලි සහෝදර සහෝදරියෝ ඒගොල්ලොත් එක්ක ඔබට අනිවාර්යෙන් ක්‍රෝධන කර ජීවත් වෙන්න වෙනවා මේක තමයි ඊළඟ කාරණාව ඊට පස්සේ පින්වතුනි මන් තව එකක් කියන්නම් මේ දෙකක් කිව්වා සමගිය සහ ක්‍රෝධය ඊට පස්සේ මට තව එකක් මතක් වෙනවා මම මේකත් කියනවා දැන් ඔය ඔබ අනුන්ට කරන්න යන විප්‍රකාර අනුන්ට කළ දේ තමන්ට ඵල දේ කියලා කතාවක් අහලා තියෙනවා ඔය තමයි තුන්වෙනි එක මේ ධර්මවාද ටික හොඳට ඔළුවට ගන්න අනුන්ට දේවල් කරන්න ගිහිල්ලා එක එක්කෙනාව කපන්න කොටන්න එක එක්කෙනාව විස්මතු කරන්න ඔබ දඟලන්න එපා මොකද අපි මොඩියෝ නෙමෙයි හරිද දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා මට ඔයා මෙයාගෙන කියනවා මෙයා ඔයාගෙන කියනවා පිංගතිනි අපි ඉතින් මේ 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 කොළමිදී රතුමිදී හඳුරන්නේ නැතුව නෙමෙයිනේ හරක හැරෙනකොට අපි දන්නවා පොල් මල කන්න මොකද්ද කන්න විතරක් නෙමෙයි කොයි කුඹුරට යන්නද කියලා ඒ වගේ අපිට විතරක් නෙමෙයි මේ ලෝකේ යම් ප්‍රඥාවන්තයෙක් ඉන්නවාද ඒ ප්‍රඥාවන්තයෝ මිනිස්සුන්ව දන්න ඕගොල්ලෝ අමුතුවෙන් පෙන්වන්න යන්න එපා මම මේ හොතට කියන්නේ දැන් ඔගොල්ලෝ හිතන්න A සහ B කියලා කැරක්ටර් දෙකක් ඉන්නවා අපි හිතමුකෝ B A ඉරිසියා කරනවා ඒ බීට ඉරිසියා කරනවා දැන් තර්ඩ් පාටියක් ඉන්නවනේ සී කියලා ඒ බීට ඉරිසියා කරද්දි බී ඒට ඉරිසියා කරද්දී සී කෙනාට තේරෙනවා බීත් ඉරිසියාවයි ඒත් ඉරිසියාවයි කියලා. ඒතර බී කෙනා ඉරිසියා කරනකොට ඒක ඒ කෙනාට අපිට කියන්න ඕනේ. ඒ කෙනා අපිට කියනකොට අපිට තේරෙනවා බී කෙනා විතරක් නෙමෙයි ඉරිසියා ඒ කෙනත් ඉරිසියා කියලා. එහම මේ සමාජෙ පිංගුදුනේ මොඩියෝ නේ. අද සමාජයට හොඳට දේවල් තේරෙනවා. ඒසෝ ඕක ඔබ අනුන්ට දේවල් කිසිම දෙයක් කරන්න යන්න එපා අනුන්ට කර දේවල් Tamanta අකගොල්ල හල තිර බල්ලා එක වැද්දෙක්ව කෑවනේ ස්වාමීන් වහන්සේ නම ගමනක් යනවා යනකොට වැද්දෙක් ගියා බල්ලත් එක්ක තමන්ගේ මේ දඩේ යනකොට මේ වැද්දට එදා දඩේමක් හම්බුන්නේ දඩේමක් හම්බුන්නේ නැති නිසා මේ වැද්දට කල්පනා කරලා අර හාමුදුරුව දැක්ක නිසා තමයි ඔක්කොම උනේ අර හොම මූසලයක් කියලා කිව්වේ අන්න අර මූසලයා දැක්ක නිසා තමයි මේ ඔක්කොම උනේ ඒ නිසා ඔකට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා සිවුරට උසි ගැස්සුවා හාමුදුරුව දුවගෙන 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 ඉල ගහකරණෙක් ගහකරණෙක් ගට පස්සේ සිවුර වැටුණා වැද්දාගේ ඇඟට බල්ලා හිතුවා
වැද්ද තමයි හාමුදුරුවෝ කියලා ඇඟේ ඇට කෑලි විතරක් ඉතුරු වෙනකන් ඉරාගෙන කෑවා කියන අන්න බලන්න අනුන්ට කළ දේ තමන්ට ඵල දේ කිව්වේ ඒකයි ඒ නිසා අනිත් අයට මේ අර ඔගොල්ලෝ කරේ බකට් පෙරලන්න යන්න එපා ඒ බකට් පෙරලනකොට ඒ බකට් තීන්ත ගණන් වැටෙනවා තමන්ගේ මේකට සවුව හොඳට මතක තියාගෙන ඊළඟට ඔගොල්ලන්ට මතක ඇති අර සර්පවේද මහත්තයෙක් හිටියා සර්පවේද මහත්තයා මොකද සර්පවේදකමක් කරන්න කියලා හිතාගෙන ගමනක් යනකොට එයාට එදා ඉදින් සර්පෙක් කාපු කෙනෙක් හම්බෙන්නේ ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉන්නවා දැකලා ළමයින්ට කොන්නේ ගස්බිනේ හොඳ සර්පෙක් ඉන්නවා අල්ලගමු පුළුවන් නම් කියලා සර්පයා කවවලා බෙහෙත් කරන්න හැදුවේ ළමයා මොකද කරේ දැඟ ගමන් සර්පයාගේ බෙල්ලෙන් අල්ලලා වේදාගේ ඇඟට දැම්මා සර්පවේදෙක් කියලා දැනගෙන සර්පෙක් කියලා දැනගෙන වේදාගේ බෙල්ලටම දෂ්ට කරා කියන අන්නවන අනුන්ට කරන්න ගිය දේවල් තමන්ගේ ඇඟට පිඟුතුනි කැරකිලා එනවා කියන එක එහෙමයි තේරුණාද මම මේ කියන්නේ අනිත් අයට හිංසා පීඩා කරන්න එපා කොසඹෑනුවර හිටියා එක සිටුවරයෙක් සිටුවරයාට හිටියා ගෝසක කියලා තමන්ට ජාතක වෙන්නුමුත් අවජාතකයයි සම්බන්ධ කියන්නේ තමන්ගේ ඔරිජිනල් පුතා සහ තව දෙවනි පුතෙක් හරි දෙවනි පුතාව මරන්න දාන්න මොකද කරේ ගමේ අර මැටි හදන කුමල්කාරයා ගාවට ගිහිල්ලා කිව්වා මේ මම මගේ පුතාව ඔයා ගාවට එවන්නම් ආවට පස්සේ මෙතනින් පොල්ලකින් ගහලා මුට්ටියකට දාලා ගිනි තියපන් කිව්වා දැන් දෙවෙනි පුතා යන්න හදනකොට පළවෙනි පුතා ක්‍රිකට් ගගා ඉන්නවා අපි තුනියන් ක්‍රිකට් ගගා කියලා බෝල පන්දු ගගා හිටියා කියන්නේ ඉන්නකොට පළවෙනි පුතා කියනවා අර පොඩි පුතා කියනවා මේ අයියා කොහෙද යන්නේ මම හිම මේ මුට්ටියක් ගේන්න යනවා කියනවා නෑ මම යන්නම් ඔයා ක්‍රිකට් ගගා ඉන්න මම දැන් පරාදේ වෙලා ඉන්නේ මම ගිහිල්ලා එනකන් ඔයා ක්‍රිකට් ගහන්නේ කොහොමද අන්න දැන් හොඳ පුතා ගියා මුට්ටිය ගේන්න කුමල් කරුවා මොකද කරේ අර හොඳ පුතාව මැරුවා මරලා මුට්ටි වල දාලා ගිනි තිබ්බා ගෝසක කුමාරයා ඊට පස්සේ සිටුවරයක් ගාවට යනකොට ඇයි ඔයා ගියේ නැද්ද කියලා ඇහුවාම වෙච්ච දේ කිව්වා අන්න මල්ලි තමයි ගියේ මෙහෙමයි කිව්වාම අර කොසමෑනුවර සිටුවරයා දුවගෙන 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 ගියා යනකොටත් අලුයි මුට්ටියේ විතරයි තිබෙතුරු වෙලා පොච්චල දාලා සනුන්ට වලවල් කපන්න යන්න එපා Tamante එක කැපිලා වැටෙන්නේ මහ පුදුම විදිහට හැම තිස්සෙම අනිත් අයගේ දියුණුව දැකලා අනිත් අයගේ අභිවෘතිය දැකලා ඒකට සතුටු වෙන්න අනිත් අයට දේවල් කරන්න යෑම තුළ අනුන්ට කළ දේ Tamante ඵල දේ කියන්නේ නිකන් කතාවක් නෙමෙයි ඒක මහ පුදුම ගැඹුරක් තියෙන කතාවක් කිසිම කෙනෙක්ට හිංසාවක් අනිත් අයව කපන්න යන්න එපා. ඒකෙන් කැපෙන්නේ තමන්. අනිත් අය විශ්මතු කරන. ඒ අයගේ වැරදි දැකලා ඔබ hina ඔබ පිංගුදුනි මොඩියෝ නෙමෙයිනේ කවුරු හරි කෙනෙක් අඥානීය වගේ විශ්මතු වෙන්න යනවනะ. ඒකට ඔබ කරන්න ඕනි දැන් අපි හිතමුකෝ අපි හිතමුකෝ මම මෙතන ආයතන ප්‍රධානියෙක් කියලා. එතකොට ඔගොල්ලෝ සේවකයෝ. හරි එහෙම නිකන් හිතන්නකෝ මේ මේක කම්පැනි එකක් මම ප්‍රධානිය ඔගොල්ලෝ සේවකයෝ. කවුරු හරි කෙනෙක් විශ්මතු වෙන්න යනවනะ අපි මොඩියෝ නෙමෙයි. මම හැමදේම කියන්නේ. අපිට පේනවා ඒක. එතකොට ඕගොල්ලෝ ඒකට ඌ මිටි හා මිටි තියන්න ගියාම ඕගොල්ලන්ගේ චරිතෙත් සවුත් වෙනවා. ඒ ඕගොල්ලෝ ගැන අපිට තියෙනවනේ මේ ළමයා කොච්චර හොඳ කෙනෙක්ද කිසිම කෙනෙක්ගේ වරදක් හොයන්නේ නැහැ. කිසිම කෙනෙක්ගේ වරදක් කියන්නේ නැහැ. මහා පුදුම ගුණ තියෙන දරුවෙක්. එතකොට ඒ යාට කවදා හරි කෙනෙහිලිකමක් වුණොත් කී දෙනෙක් එයාගේ පැත්ත ගන්න ඉන්නවද? අපි ගන්නවා තනියෙන්. හැබැයි යත් නිකන් චව් චව් ගගාරකයි මේකයි මෙහෙමයි අරයා කෑවේ පාන් මෙයා කෑවේ සැමන් අරයා කෑවේ උඹල කඩ මෙයා කෑවේ සම්බෝල කිය කී ඉන්නකොට අපිට ඒවා මල කරදර අරකත් විච්චූරණයක් මේකත් විච්චූරණයක් එහෙම බෑ අනිත් අය කපල කොටලා ජීවත් වෙන්න යන්න එපා අපිට පේනවා මිනිස්සුන්ගේ ගුණවන්තකම් අපිට මේ ගුණවන්තකම් දැනෙනවා අපේ ගුණවන්තකම් වලට ආදරෙයි අපේ ගුණවන්තකම් වලට සෙනෙහසයි මිනිස්සුන් අපිට වැඩියෙන් දැනෙන්නේ ගුණවන්තකම් නිසා මිසක් සල්ලි බර නිසා නෙමෙයි අපි කාත් එක්කවත් ඇසුරු කරන්නේ නැහැ පොකට් එක බලලා අපි එයාලා වැසුරු කරන්නේ ගුණවන්තකම් බලන. ඒ නිසා ඔබ මතක තියාගන්න ගුණවන්තකම කියන එක තමන්ගේ ජීවිත. මොකද ගුණවන්තයා තමයි පිංගුතුනි අඩුම මිත්‍රාගේ රහස් රකින්නේ. ඒ නිසායි ගුණවන්තයා වැසුරුට ගන්නේ අගුණවන්තයෝ ඉන්නවනේ. ඔය කල්යාණ මිත්‍ර සේවනීය නැති අඥානියන්ගේ ඇසුර කියන එක විතරයි හරි භයානකයි. විස ඝෝර සර්පේක්ව දැකලා විස ඝෝර සර්පේක්ව දුරු කරනවා වගේ අසත්පුරුෂයව අයින් කරන්න ඕනේ. ඔයගලන්ට මතක ඇති එක අලියෙක් හිටියා. රජතුමාගේ කීකරු අලියා ඔන්න බලන්න මේ අසත්පුරුෂයෙක් කරන අපරාධය මේ අලියා ඉන්නකොට මේ හොරු ටිකක් හැමදේම රැට ඇවිල්ලා මේ අලියා ගාව අලියාට ඇහෙන්න ප්ලෑන් කරනවා හොරකම් කරන අරුව මරමු අරුවට ගහමු අරුව තලමු කියලා අලියා හිතුවා මේ මට තමයි උගන්වන්නේ ඒ නිසා මේ මම මේවා කරන්න ඕන කියලා අලියා ඡණ්ඩ වුණා අලියා ඡණ්ඩ වෙලා මුළු මිනි මරන්න ගත්ත නුවරම අන්න බලන්න කල්යාණ මිත්‍රයෙක් නැති අසත්පුරුෂෙක් ළඟ හිටියත් ඇති නේ බලන්න අසත්පුරුෂයා ළඟ හිටියත් ඇති ඊට පස්සේ සිල්වන්ත තාපසයෙක් ගෙනල්ලා තාපසයව ළඟ තියලා හැම සත්වෙක්ටම මෛත්‍රී කරන්න කරුණා කරන්න කියලා ආදරබර වදන් උගන්වලා ආදරබර කරුණු උගන්වලා තමයි අලියව ආපහු ගොඩ ගත්තේ. තිරිසන් පාව වෙනස් වෙනවා. අර ගිරව් කතා ගිරව් දෙන්නෙක් වැටිලා දෙපැත්තට වාචසික සංවරය නැති වෙච්ච ගිරව මතකද? හොඳ තැනට වැටිච්ච ගිරව හොඳ වුණා. නරක තැනට වැටිච්ච ගිරව නරක් වුණා. ඒ නිසා මේ ඇසුරු කිරීම මාර වටිනවා. ඒකයි මේ කියන්නේ. අඥානි ඇසුරු කරන්න එපා.
दुष्प्राज्ञ असुरकरण नेपा इलेवट तीरसुन पेट मत कद मे इक रज के निकटिया मेमी लंका अतीति यह रज तुम अंबुना हों अपेद अंब होता रस अंब अंबग कमुना मे रज तुम मे अंब रसट रहा मेकट सुधुरी दाल वटकर ला अंब पलगत्ता अनी रजवर उन मे अंब अटेट वसगा वसगा मे आई पेल नवेन्न मे वगा अंब अटे को पेलकर तेवे अंत रजवर उन पल्ले वाल मे रज तुम तक आलूक रोल मुखद कली अंबगति वटें कोहमगस्टिक कोहमगस्टिक वटें हिटेव अंबगति बंबरा नतीवना तीतर हकन बला कोच्चर प्रणीत अंबग हकुन वटे कोहमगस्टिक हिटेवट पास तीत उरागत्वे एक्स असत्षो कीप दिन वटे हिटियोत् कोच्चर प्रणीत दे हकुन कोच्चर सत्पुरुष एक्न असत्षवेन प्रणीत अंबग हट कोहम तीत उरागत्वे स मनुष्यट वटपी गहट हे मुना मनुष्य कवर कथा अद कवर कथा अद इन सब मनुष्य कथावत्तीन मतकाइन मंकील दिना मे एक् मनुष्य दवस गमन क्या एक गेदर के नैवतना फिर नैवतना पास गेदर हर कंड बुंड दील अर मनुष्य पीटात्कर हम गीय मनुष्य अवना पसकाले होरकम कट हिरे गेदर कट और दुलाहाट हिरे दम अर सलक मनुष्य और दुलाहाट पास नूरटे अनकोट अर मनुष्य हिरे ಅವ ಐ ಅನಿ ಐ ಮುಖ ದುನಿಯೆ ಕಿಲೆ ಹಮ ಬಲನ್ನಕ ಮಂ ಅವರುದ್ದ ಒಳಾಗೆ ಮಟ ಹೊಂದ ಕೇಮಕ್ ನೆ ಮಟ ಪುಲುವನ ಕನ್ನ ಟಿಕಕ್ ಕಿನಲ ದೆನ್ನೆ ಕುವಾ ಇತಿ ಅರ ಮನುಷ್ಯಯಟ ದುಕ ಹಿತಿಲಾ ಈ ಮನುಷ್ಯಯ ರಜ ಗೆದರೆ ಹಿತಿ ಅರ ಮುರಕಾರ್ಯಂಡ ಕುವಾ ಮೇ ಮೇಯಾ ವೆನುವಟ ಮಾವ ಬೆಂದಲ ಮೇಯಾವ ಯವನ್ನ ಮೇ ಕೇಮ ಟಿಕಕ್ ಹೊಯಾಗಿನ ಮೇಯಾ ಐ ಈಟ ಪಸೆ ಮಂ ಗೆದರೆ ಯನ್ನಂ ಕಿಲ ಈ ಹಿರಕಾರ್ಯ ಅವರುದ್ದ ಒಳಾ ಕಿರೆ ವೇಲಾ ಇಂದ್ರ ಎಲಿಯಟ ಗಹಮ ಆಯೆನ್ ನೆನಿ ಕೀಯಟವತ್ ಅಸ ಅರ ಮನುಷ್ಯಯಟ ತವ ಅವರುದ್ದ ಒಳಾ ಕಿರೆ ಲಗಿನ್ನುನ ಅರೆ ಆಪು ನೆತೆ ನಿಸ ಪಸ್ಸೆ ದವಸಕ ಯಾವ ನಿದಹಾಸ್ ಕಲ ಏ ರಟೇ ರಜತುಮಾಟ ಪುತೆಕ್ ಲಬಿಲ ಏ ಸತುರಟ ಸಿರಕಾರಿಯು ನಿದಹಾಸ್ ಕರದ್ದಿ ನಿದಹಾಸುನಾ ನಿದಹಾಸ್ ವೇಲಾ ಮಂಗೇ ಪಿಂಗುತುನಿ ಮೇಯಾ ಕೆಲಿಮ ಮೇಯಾಟ ಬಡಗಿನ್ನ ನಿಸಾ ಮೇಯಾಗೆ ಸೋಹನಕಟ ಸೋಹನಕಟ ಗಿಹಿಲ್ಲ ಎಂಗೇ ತಿಬ್ಬ ರೆದಿ ವಲಿನ್ ರೆದಿ ಗಲೋಲ ವಟೇಟ ವೆಲಕ್ ಒತಾ ಗತ್ತ ಒತಾಗಿನ ಕೊಹಮ ಕೊಲ ಟಿಕಕ್ ಪಟಲೋಗೆನ ಮಿನಿಮಸ್ ಕನ್ನ ಗತ್ತ ಬಡಗಿನ್ನಟ ದೇವಿ ಕೆನೆಕ್ ಕೆವಿಲ್ಲ ಹನವ ಐ ಮೇ ಎಂಗೇ ತಿಬ್ಬ ಬೆಂದುಂ ವೆಲಕ್ ಗೆಟ ಗಾಲ ಕೊಹಮ ಕೊಲ ಒತಾ ಗತ್ತೈ ದೇವತಾವಿಯ ಅಸತ್ಪುರುಷಯನ್ಗೆ ಎಂಗೇ ವೆದಿಲೇನ ಹುಳಗತ್ ಅನರ್ಥ ಕರೈ ಮಟ ಅಸತ್ಪುರುಷೇ ಕರಪು ಅನರ್ಥೇ ಮಹೈ එනිසා උන්ගේ ඇඟේ වැදිලෙන හුලඟක්වත් මට එපා කියලා මම මගේ ඇඳුම් ටික මගේ වටේට ඔතා ගත්තා. මට මේ කොලාත්ත සැපයි කිව්වා. දේවතාවිය කල්පනා කරලා බලලා දේවතාවියගේ අනුභවයෙන් මේ මිනිස්සාව ඒ රටේ රජ කෙරෙව්වා අන්තිමට. අන්න බලන්න අර කල්යාණ මිත්‍ර ආශ්‍රය කල්යාණ මිත්‍ර සේවනයේ නැතිකම නිසා අවුරුදු 12 කිරේට යන්නත් එක සත්පුරුෂ භජනයක් නිසා රජ වෙන්නත් හේතු වෙච්ච හැටි. දැක්කද මම මේ කියන එක. ඒ නිසා හොඳට මතක තියාගෙන මේ ඔය අමිත්‍රය දුරු කරන්න ඕනේ අමිත්‍රය කියන්නේ මිත්‍රය කපටි යාළුවෝ ටිකක් ඉන්නවා මං කියලා දෙනවා ඔබේ යාළුවා කපටියෙක්ද ඔබ කපටියෙක්ද කියලා ඔබ බලන්න පළවෙනි කපටි යාළුවා තමයි මේ වාසියට ඇසුරු කරනවා ඒ කියන්නේ දැන් තමන්ට වඩා දෙයක් දැන් අපි හිතමුකෝ මට ඉන්නවා කියලා මේ මම දන්නේ නැති නමුත් මට ආගන්තුකව හම්බ වෙන ලෝය කියලා දැන් ඕගොල්ලෝ ඔක්කොලම ලෝයව හරි ඩොක්ටර්ව හරි ඇසුරු කරන්නේ ඇයි සා සත්‍ය කතාව කියන්නේ ඕගලන්ට අකර දෙබ්බයක් වුණා ඔගොල්ලෝ පොලිසිය ඔයිසී මහත් එක්ක හරි එස්.අයි. මහත් එක්ක හරි යාළු වෙන්නේ ಗುಣ දැකලා නෙමෙයි. ඕගොල්ලෝ බලනවා මට දඩයක් ලිව්වොත් මූට කියලා බේරෙන්න පුළුවන්. මට නඩුවක් කරනොත් මූට කියලා කතා කරන්න පුළුවන්. ලෙඩක් හැදුනොත් මූට කියලා බෙහෙත් ටිකක් ගන්න පුළුවන්. ඕකට තමන්ගේ වාසියට ඇසුරු කරන අඥානෙක් වෙන්න බාබ. ඒ අමිත්‍රයෝ තමන්ගේ වාසියට ඇසුරු කරන. චුට්ටක් දීලා වැඩියෙන් ගන්න බලන අමිත්‍රයෝ. එයාලවත් එල්ලද. බලන්න ඔබ කොච්චර කපටිද කියලා ඔබට තේරෙන්නේ නැති මේ කතාව මං කිව්වා. මේ බයිනෝනේ මේ හරි මම ඒකයි ධර්මදේශනාවට මාතෘකා කළේ මිනිස්සුන්ට මේ දේ කරන්න පාකුවාම සත්පුරුෂයන්ට ඒ අවවාදය ප්‍රියයි මේ අවවාදය සත්පුරුෂයන්ට ප්‍රියයි අසත්පුරුෂයන්ට අප්‍රියයි අසත්පුරුෂයර කනට දැන් කර පීරි ගන්නවා වගේ ඇති අයියෝ මටම කියනවා මොනවා කියනවත් දන්නේ නැහැ මේ ආදුරු මොන එහෙම බෑ සත්පුරුෂෙක් නම් මේවා ප්‍රිය වෙන්නේ මම මේ කියන කතා ඔබ ලෝය කෙනෙක් ඇසුරු කරනවා डॉक्टर कैनिक कैसे शुरू करना पुलिस ये महाते अमित कैनिक कैसे शुरू करने वाला गुने ऐटा दे शुरू कराने बाले ऐटा गुने ऐटा शुरू करना हम बहुत रह कैसे शुरू कराने बैनी ओबे शुरू कराने गुने ऐटा ने मैं पिंग दिनी ओबे शुरू कराने बाले ऐटे ने तुरुष्णा ए एक आमित्रे हरी इलंगटे तावा मित्रे एक तमाय दया उदाहुआ केल्लू हाँ मेहम किया नहीं देंगा पी तुमको कावरवार के निकले कि यखरे इल्ल नहाने मटर रुपया सिया तेन आनंद देने को अयो या ये इल्लू आनंद देने वाप्पा अदने नहीं ඒ අමිත්‍රය බොරු කියන්නේ හරිද ඒ කියන්නේ නැති බව කියනවා
पीय वाहे दवाहन इलासर मत अभी आलू हिटी अपने आलू अपेट मतकाई अभी आलू एग्गे वाहन अक्की समहारे गोय्यारी आलू एक्पे वाहन अक्की हेमनी अपी एक्म वाहन गमंगे अद्यान बैक हेटे अन्नी अपे बैक के आलू ओडदी आलो बैक के अपियान अपियान कार के आलू ओडदी आलो कार के अपियान अयान हेम हे वो हों बल उबे आलू अपी सत्यकता मम्मी मम गि किधर इन कोट हरदे वाहन अतर वाहन उलती है अम्मल के आलू एक्लो आने तो दिन के वाहन मगेन दिल्ली मामना उकानी मामना यालू एक्व दंड के आहानी तो आहन ओंट मत मोकद ये तो मैं बोरू के आप हवस गमन तीन हरदे नेतंगी मंदे हरदे इसे आप यालू हमें गिदर गी अलवा अल बलवा उंगे अपे ए अपेगे वाले अपे सपत्तु हे ये सपत्तु मे हे मे मे मित अमित्रेन हेमत मित्र भावे आग तमंगेन क्यालू इक्के बेदागन भयवे कलयुत कलयुत करण्य तो मगहरी नव यालू की स्पीरता वबटे पुलवा फलवीन अटे अन्नी आलू गावती वबटे पुलवा तिम्मे एन विन्े मन जोबिके वादे तमंगेन हिम अहम ये ओखम कथंद्र ये अमित्र एम अमित्रंग दुर्कर ए अमित्रंग अंगे वेदल हूलंगत हूस्मगण्य विसय एकत् अनर्थव ඒකත් ඔබට කවදාරි හිරගයක් සූදුවක් මලගයක් මිසක් ඔබට කවදාවත් සුගතියක් උරුම කරන්න දෙන්නේ ඊළඟට තමයි පව් කරනකොට ඒවට හා කියන යාළුව පින් කරනකොට ඒවටත් හා කියනවා පව් කරනකොට ඒවට හා කියනවා නම් ඒ යාළුවන් අසුරු කරන්න එපා ඒ යාළුවන්ට කියනවා පින්තුනි අමිත්‍රයෝ කියලා ඊළඟ අන්තිම කෙනා තමයි භයානකම නරකම කෙනා මූණට hina වෙලා ඉඳලා එළියට ගිහිල්ලා කියලා කියන එක පින්තුනි මේක වැඩිපුරම තියෙන කාන්තාවක හොඳට මේ කියන ගහගන්න කාන්තාවගේ සාසනය අද භික්ෂුණී සාසනය අහිමි වෙලා තියෙන ඔන්නෝය අගුණය නිසා අදත් ඔබව ගත්තොත් මේ මම ඉතින් හැමෝම කියන්නේ නැහැ නමුත් සමස්ත කාන්තා සමාජය ගත්තොත් ඕක නෑ කියලා හිතනවද මොන නැද්ද පිංගතුනි මේ එකට එන දායකයව දෙන්න මෙහෙම එකට එන ඇවිල්ලා එකට මේ වැඩ කරනවා එක්කෙනෙක් ගෙදර ගිහලා එක මැසේජ් එකක් දානවා අරයා වැඩි අසුරු කරන්න එපා ආෂුවර් නෑ කියලා මෙයාත් මැසේජ් එකක් දානවා අරයා මේ වගේ කෙනෙක් යාව අසුරු කරන්න බෑ අපි දැන් මොකද කරන්නේ අපි බලනවා මෙවුන් දෙන්නම වැඩක් නැති අසත්පුරුෂය ඔන්නෝයි කරන පින්කම කළා යද්දි ඈ අරයා මෙයාගෙන කේලම් කියනවා මෙයා යාගෙන කේලම් කියනවා භික්ෂුණී ශාසනය නේ අපෙන් අහනවා මේ භික්ෂුණී ශාසනය ඇති කරන්න බැරි කියලා අපි නැති කරාද ඔබනේ නැති කරගත්තේ ඔය තියෙන ඔක්කොම කෙනෙහිලිකන් ටික කරලා ඉරිසියාකම් කරලා කුහක කන් ටික කරලා අර කළ මේ කළ දැන් අප මගෙන් අහනවා ඇවිල්ලා ඇයි නැති කරේ කියලා ඇයි දෙන්න බැරි කියලා අපි නැති කරගත්තේ නේ ඔබේ කුහක කන් වල පින්තුනි මං මේ සත්‍ය කතා මට අද්ද වෙනතුරු හවුවෙලා නැහැ අහුවෙලා නැහැ ඕන්නම් ඇඟිලි පහ පෙන්වන්න බෑ තුන් දිනක් පෙන්වන්න පුළුවන් මගේ ජීවිතේ මම මේ කියන්නේ මට තුන් දිනක් මං දැකලා ඇති ඒ වගේ අසත්පුරුෂ නොවෙන ඒක තමයි සත්‍යම කතා අනිත් හැම කෙනෙක්ම ජීවිතේ දැකපු එක එක්කිනා එක එක්කිනාව කොටවන එක එක්කිනාට ඉරිසියාකම් කරන එක කෙනෙක්ගේ හොඳට චතුරත්වයක් තියෙනවා නම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුමට ඉරිසියා කරන තත්වයට ඉරිසියා කරන නිලයට ඉරිසියා කරන බලයට ඉරිසියා කරන පාටට ඉරිසියා කරන හොඳට මෙහෙම මූණට කතා කරගෙන දැන් පිංගුතුනි ඔබ හිතන්නකෝ මායි ඔබයි යාළුවෙක් කියලා මායි ඔබයි යාළුවෙක් නම් අපි දෙන්න අතර දැන් ඔබේ මොන හරි දෙයක් මන් දැනගන්න මගේ මොන හරි දෙයක් ඔයා හිත ඔබයි ඔබ හිතන්නේ මාව අරන් හදාගත්ත දරුවෙක් කියලා ඒක වෙන කවුරුත් දන්නේ නැහැ නේ මං ඔබේ යාළුවෙක් වුණාම ඔබ මගේ උප්පැන්නේ බලන දවසක උදාහරණයක් හරි ඕගොල්ලෝ දන්නවා මං අරන් හදාගත්ත දරුවෙක් කියලා ඕගොල්ලෝ නිකන් හිතෙනවා දැන් ඕක මායි ඔබයි දන්න රහසක්නේ ඒක ඔබ මාත් එක්ක විරසක වෙලා එළියට ගිහිල්ලා කිව්වොත් අරුව අරන් හදාගත්ත එකක් අපි දන්නේ නැද්ද ඕවා කියලා ඔබ කොච්චර يعني බල්ලෙක් ගන්නටවත් ගබෝ ගණන් ගන්න බල්ලෙක්වත් එහෙම කරන්නේ තිරිසනෙක්වත් එහෙම කරන්නේ මම මේ බල්ලෙක් කියලා කිව්වේ තිරිසනෙක් කියන එක ඔබ කොච්චර කැත චරිතයක්ද බලන්න ඔබ කොච්චර කළු චරිතයක්ද බලන්න ඔබ කොච්චර වැඩක් නැති කෙනෙක්ද බලන්න ඉංගතනි අර ගෑනු අය ඔහොම කරා නම් චූට්ටක් ඉතින් අපිට හිතා දා ගන්න පුළුවන් මොකද ඒගොල්ලෝ කොහොමත් එහෙමයි අට් එක ගහේ මල් පිපුණත් කළු කපුට සූදු වුණත් ස්ත්‍රී වචන විශ්වාස කරන්න එපා එහෙම කියලා තියෙනවා හරි එසේ මුඛ පద్ම දලාකාර වාචා චන්දන සීතල මූණ නෙළුම් මල් වගේ වචන සුදු හඳුන් වගේ හර්දේසු හලාහලන් කියන හදවතේ හලාහල විස තියෙන කාන්තාවක් කර චුට්ටක් කර හිතා දා ගන්න පුළුවන් පිරිමි කෙනෙක් කර වන්දනේ මේ අපි නම් ජීවිතේට කරලා නැහැ ඔබත් මේව හොද්දට මතක මිත්‍රයව තෝරගද්දි
මෙන්න මේ ගුණ තියෙන කෙනෙක් බවට ඔබපත් වෙන්න ඔබේ මිත්‍රත් මේ වගේ ගුණ තියනවාද කියන එහෙම කෙනෙක් නෙවෙයි නම් හැමදාම ඔබ ඔබේ රහස යාගෙන් වෙන් කරලා තියාගන්න මොකද ඔහු කවදා හරි දවසක ඒ රහස ප්‍රයෝගී කරගෙන ඔබට ඔබේ ජීවිතයට ඉඩක් මේ මේ පහරක් ගහනවා ඔහු කවදා හරි දවසක ඒ රහස ප්‍රයෝගී කරගෙන ඔබට ඔබේ ජීවිතයට අභියෝගයක් කරනවා ඔහු කවදා හරි දවසක ඒ රහස ඉලක්ක කරගෙන මං කියන්නේ අපි කාටත් තියෙනවනේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මගේ කකුල් අතේ පච්චයක් තියෙනවා කියලා දැන් ඕක ඔයගලන්ට පේන්නේ නැහැනේ පච්චයක් නෑ අතේ හරි මේ තියෙනවා කියලා දැන් මේකේ ඉන්නව කවුරු හරි කෙනෙක් මාව ඇසුරු කරන මම පෙන් පහසු වෙනකොට මාව දකිනවා හරි ඒතර එයා එළිය ගිලකෝ තප්ප ධම්ම විද්‍යාමුදුරෝ දන්නේ නැහැ ඔහම හිටියට සිවුර ගලවලා බලන්නකෝ පිටේ ලොකු සර්පෙක් පච්චයක් කොටලා ඉන්නේ ඔහම හිටියට අපි දන්නවනේ ඡය පිටේ තියෙනවා කඩු පාරවල් තුවක්කු පාරවල් උණ්ඩපා දැන් අර ඒක මහ කැතයි ඔයගලන්ට තේරෙනවද දන්නේ නැහැ පින්වතුනි මම්මේ කියන්නේ එහෙම වෙන්න එපා ඒ නැති තැන අගුණ කියන රහස් එළියට පිට කරන රහස් රකින්න බැරි අඥානය අඥානය නිගන්ටේක්ට වඳින්න එවැනි අඥානෙක් ඇසුරු කරන්න එපා මොකද අර ඇඟේ ඇඳුම් නැතුව ඉන්න නිගන්ටි ඊට වඩා වටිනවා හරි ඊට වඩා හොඳයි හොඳ විස සහිත සර්පෙක් කරගෙන එකපාර කටේ දාගන්න එකපාරේ සර්ප විස අර විස පිංගනි සංසාරෙම වුන්දලා යක්ෂණියොත් වෙලා පස්සෙන් එනවා අර කාලියකින් ඔවුන්දල හොල්මන් වෙලත් පස්සෙන් ඔවුන්දල භූතය වෙලත් පස්සෙන් ඊළඟ පරිදි ප්‍රේතය වෙනුවෙන්නේ එක්ක හරක් එක්ක බල්ලු අරගොල්ල ගිල බල්ලු වුණාම ඔබ මිනිස්සෙක් වුණාම අරු පස්සෙන් එනවා නිතරම බල්ල එක්ක සර්පය වෙලා ඇදී ඇදී එනවා ගෙදට ඒ වගේ අසත් පුරුෂයා නම් පිඟුදුනි දුරිම්ම දුරු කරලා දාන තරමට සනීපයි මේවා හොඳට මතක තියාගෙන ඒකක වෙන්නේ නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිස සාස්තම කියන්නේ පාප මිත්‍රයන් ඇසුරු කරන බජේත මිත්තේ කල්යාණ භජනය කරනවා නම් කල්යාණ මිත්‍රයන්ම ඇසුරු කරන්න ඒ කල්යාණ මිත්‍ර සේවනය තමයි ඔබට කවදාවත් සුවගින දෙන්නේ ඉතින් මේ බවවල් මම හිතන්නේ මම කරුණු කීපයක් මතක් කරා සමගිය පිළිබඳව මතක් කරා ක්‍රෝධය පිළිබඳව මතක් කරා අනුන්ගේ දොස්සැවීම පිළිබඳව මතක් කරා ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනය කොහාගන්න විදිය මතක් කරා මෙන්න මේ ධර්ම අවවාද හතර මේ ධර්මවාද හතර ජීවිතයට එකතු කරගන්න සමගිය මතක තියාගන්න ක්‍රෝධය ගැන මතක තියාගන්න කල්යාණ මිත්‍රය ගැන මතක තියාගන්න ඇසුරු කරන ඊළඟට අනුන්ගේ දොස්සැවීම කියන එක ගැන මතක තියාගන්න මේ ධර්මවාද හතර ජීවිතයට එකතු කරගන්න ඉදිරියේදී තව තවත් ධර්මවාද අවශ්‍ය දේවල් ජීවිතයට එකතු කරලා දෙන්නම් තව ගොඩක් තියෙනවා ඒවත් එක්ක Tamanගේ ජීවිතය හදාගත්තොත් ඔබට ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කයට මිනිසෙක් විදිහට නිර්වාණය හෝ සාක්ෂාත් කරගන්නට යන්න අවස්ථාව උදා වේවි පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්මදේශනාවේ විකාශන දායකත්වයේ සජීවී පොහොය දින ධර්මදේශනාවක් ලෙස ශ්‍රවණය කිරීමට ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට අවකාශය සලසා දෙමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කළ හලාවත මාදම්පේ ගල්මුරුව ලිපිනේ පදිංචි ශ්‍රීමාලි හංසනී රත්නපාල මහත්මියගේ අරමුණු පරිදි මියගිය කීර්ති රත්නපාල පියාණන්ට සුජීවත්ත සින්න කුලවති අඹවත්ත මෑණියන්ට එවැගේම චමින්ද විජේවර්ධන ස්වාමි පුරුෂය ඊඩන් විජේවර්ධන මාමණ්ඩි සුපුන් අසංක රත්නපාල භාග්‍ය ගිහන්ස ඕමින්දි සිත්මිනි ශ්ලේෂා පසින්දු චේතන තේනූජ සංගීත් සිත්මිනි දෙව්හාරා යන දරුවන්ට දීරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ප්‍රාර්ථනා කරගෙන තියෙනවා දේශකයන්න් වහන්සේට ලක්කන ගුවන් විදුලි සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට බක් බොහෝදා ගුණපිලිවෙතින් පිරිලා උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න වෙරබදන පොරකන සියලුම දෙනාට මේ උතුම් ධර්මදේශනාමය කුසලේ ධර්ම දානමය කුසලේ අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පිඟුතුන් ප්‍රාර්ථනීය පරිදි අද දවසේ මේ උතුම් පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරගෙන රැස් කරගන්නට යෙදුණු කුසල නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා සංසාර ජීවිතයේ සුවපත් වේවා ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වගෙන කටයුතු කර සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසේම ලැබී උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාව අවසන් කරනවා. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හැම දිනකටම උතුම් සම්මා සම්බුදු සරණ වේවා.
वसान धर्मदेशना यूट्यूब नालिकावोस्से ओब ए श्रवणे कले 2018 वसरे मई मस 13 दिन परलोसपत गाल्ले हिरिगल कैटिये विसु कीर्ति रत्नपाल वेलिविट आदरणीय पियानंट पुण्यानुमोदना पिंस सिदु करनु लबु धर्म दान मे पिंकमाय एविडवेन पिंबर दायकत्वे गेन कटयुतु कले हलावत मादंबे गल्मारुव पदिंची श्रीमाली हंसनी रत्नपाल महात्म्यतुलु पिंवत पिरिसाय सिदु करगत्ता वू धर्म दानमे कुसले अनुभवे बलयेन श्रीमाली हंसनी महात्म्यट चतुरार्य सत्य अवबोधे पिनिसम मिम धर्म दानमे कुसलय हेतु वासना वेवा वसान धर्मदेशना यूट्यूब नालिकाव श्रवणे करन सदहति ओबट तवत् महांगु पिंकमकट दायक विय हेकी ए इता असाध्य तत्व सिटीन वकुगडु रोगियेकुट ओ वर्गे हो ए वर्गे रुधिर कणेट अयत् वकुगडुवक् दन् दीमट कमते वयस अवुरुदु 35त् 50त् अतर अयेक् वे नम् परित्यागशीली ओब इक्मनिन्म कथा करन्न 0718 57 57 13 दूरकथन अंकयट 0718 57 57 13 दूरकथन अंकयट दैन्म कथा करन्न ओबटत् वस्सान धर्मदेशना यूट्यूब नालिकाव ओस्से दायकत्व धर्मदेशना प्रचारय करवा गैनीमट दैन्म कथा करन्न 0718 57 57 13 दूरकथन अंकयट 0718 57 57 13 दूरकथन अंकयट व्हाट्सएप वाइब इमु मगिन दैन्म कथा कर ओबे दायकत्व धर्मदेशनाव अदम वेन करवा गन्न धम्म सुब समट सम्मा संबुद सरणाय दिनपता नवतम धर्म देशना श्रवणे करीमट वसान धर्म देशना अपगे यूट्यूब नालिकाव दैन्म सब्सक्राइब करन्न बेल आइकन क्लिक करन्न।